සම්මමා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. ජයිටීව ඔස්සේ විකාශය වන චත්තාලී සාකාර මහාභි පස්සනා භාවනාදේශනා මාලාවේ තවත්තෙක් සදහාම් දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා බොමේ සූදාන වන්නේ. ඒ සඳහාපගේ වන්දනිය ආරාධනයෙන් දම් සභාමන්්ඩ පට වැඩම කරන ලද. කොළඹ හත ජාත්‍යන්ත්‍ර ිපස්සන භාවන මධ්‍යස්ථානය වැවඩ දොඩම් තලාව දම්ම කිරි අරන්නේසේ නාශනවාසී ශාසන කීත්‍ර ශ්‍රී වින ආචාර්ය, ූජ පාද පුහුල් වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ පාදාාභිවන්දනීගතුෝ පිළිගනු ලබනවා. සාධෝසාතුූ සාතුූ. අද දින මෙම සසාදාම් දේශනාව සඳහාස දැහැති දායකත්වගෙන කටයතු කරන්නේ. අභාාව ප්‍රෝ් තිස් සිලා උදුගොරඩගේ මෑනණියන්ගේ සහභා සෝමපාල මාලයවන පියානන්ගේ දරුවන් විසින්. එසේ නම් ඔබ අප සෑමකිරෙහි මහත් අනුකම්පාවකින් මෙම උතුම්මු සදහම් දේශනාව ආරම්භ කිරීමට අපස්වාමීන් වහන්සේට පාද නමස්කාරපූරක ආරාධනා කර සිටිනවා. කෞුරණ අප ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා. සාධූසාධූ සාතුූ. සමන්තා චක්හවාලේ සුවතරා ගච්චන්තු දේවතා. සද්ධම්මංමොනි රාජස්ස සුනන්තුසග්ග මොක්කදන් දම්ම සවන කාලු අයම්බදන්තා. දම්ම සවේන කාලු හොයම්බදන්තා දම්ම සවේන කාලු ඔයම්බදන්තා. නමුෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බොද්ධස්ස පංචක්කන්දේ වදකතෝ පස්සන්තෝ අනුලෝ මිකංකන්තින් පටිලබති පංචන්නංකන්ධානන් නිරුධෝ අවධකං නිබ්බා නන්ති පස්සන්තෝ සම්මත්තනයාමන්නො කමතීතිී සදාවන්දනීය පූජනීය ගරතර ලෝකවාසි පින්ත මහා සගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්නතුනි පිනතුන් මේ සූදානම් වෙන්නේ ජයරූපවාහිනි නාලි කවුතුලින් විකාශනය වන චත්තා ලිසාකාර මහාවිපස්සනා දේශනා මලාේ තවත් එෙක් වටින උතුම් සදහම් දේශනාවක් ශ්‍රවනය කරන්න. අද්‍යවසීම තුම් සදහම් දේශන සඳහ පින්නතුන බොහොම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සනය කහැඟීමෙන් දායකත්තය දරමින් කටයුතු කරන්නට දෙන්නේ අබාව ප්‍රාප්ත වූ සිසිලා උදුගොඩගේ මෑණියන්ගේ සහ අබාව ප්‍රාප්ත වූ සෝමපාල මාලේවන පියානන්ගේ දයබර දූදරුවන් විසින් බව සිහිපත් කරලා තියනවා අපි නිරන්තරයම පින්නතුනි උත්සාහ කරන්්ඩෝන වැයම් කරන්ඩෝන ජීවිතය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවිතය අවබෝධ කරගන්නතුව ජීවිතය අවබෝධ කරගන්න නැතුව අවුරුදු සීයක් ජීවත්වනට වඩා ජීවිතය අවබෝධ කරගෙන එක දවසක් ජීවත්තන කෙනගේ ජීවිතය උතුම් කියලා ගන ජීවිතය අවබෝධ කරගන්නතුව මුලාවෙලා අවුරුදු සීයක් ගත කරනට වඩා සැපයි කියනවා ජීවිතය අවබෝධ කරගෙන එක දවසක් කර ජීවත්තන එක ති අන්නේ නිසා අපේ ජීවිත මරණය කියන ධර්මතාවය අපි කරා කවදා හරි එන්න තියෙනෙකක් අනේ මරණ ධර්මතාවේ කියන අප ජීවිතයට එන්න කලියෙන්. අපි නුසෑහෙන්න්න මානසිකවත් කායිකවත් වීර කරඩෝන ජීවිතයේ මොකද්ද කියලා හරියට හොබෝධ කරගන්න. ජීවිතයේ හරියට අවබෝධ කරගත්තට පස්සෙ පින්න තුනී හයට මෙන්න මේ වගේ. අපිහිතමු යාම් කිසි කෙනෙක් ලොකු කරදරයකට පත්වෙනවා. අපි දුන්දරු එක්ට ලෙඩත් දුකක් ඇදිල හරි පවුලි වෙන කෙනෙකුොට දුකක් කරදරයක් වෙලා හරි තමන්ගේ ව්‍යාපාරයක් කඩම් වැටිලහරි තමන්ට රෝගා බාධයක් හැදිල හරි අපි දුනැත්තන් ගෙදර මළගයක් වෙලා හරි මොනය අම්මහරි ලොකු කරදරේගට පත්වෙනවා එවන් දරුවෙන්ගේ විභාග කටයුත්තිකට අවශ්‍ය මිලමු දන්න තිකම නිසාහරි මොකක් හරි කරදරයයට පත්වෙනවා දැ කරදරයට පත්ත ලිතුූ මෙයාට ලක්ෂ දෙෙක විතර මූල්්‍යම අවස්ථාවයක් අවශ්‍යතාවයක් ඇතියෙනවා එගන මේ කරදරෙන් ගැලවෙන්න මේ ප්‍රශ්නයෙන් බේරෙන්න්න එයාට එහෙමතයි සිද්ධියට මූුණ දෙන්න ලක්ෂ දෙහික විතර මුදලක් අතේ තියෙන්දෝ නැෑ අපි තු මෙයාගව සතයක් කත්ත තිය කියලා සතයක්ත් අතේ නැහැ නමුත් කරන්නම තියෙන දෙයක් තියෙනවා ඒ නොකරම බැරි දෙයක් අනිවාරයෙන් කරන්නෙනවා හැබැයි අතේ සතියකුත් නෑ ඒග අත්දකවට මේ ලෝකයේ සමහරය වරින්වර මුණ දෙනෝපන්නතන ඒවගේ ජීවිත එක සැරයක් රි අද කල තියෙනවා. හන අන්තරන සහරයට ජීවිත එක්ක සරැයක් කරේ වගේ දෙයක් අන්ද කල තියෙන නම් තේරුම්ගන්න පුළුවන් යම්කිසි දේකට බියදන් නොකරම් බැරි දේකට නි වාරෙන්ම කරන්න වෙලා තියෙන දේකට අවශ්‍ය වියද මතය නැතින. හිත ගොඩාක් නොසසුම් වෙනවා තැවෙනවා දැවෙනවා පිච්චෙනවා රත්වෙනවා දුක ඇතිවෙනවා නොසසුම් වෙනවා පසු දැවිල් ඇතිවෙනවාගොලෝ කම්මල වගේ බ හිතතුමුූ තමන්ට ගුණාක්කො යාලුවක්න්නවා ඒ යාලුව කොහිංහරි මේක දැනගෙන තමට ලක්ෂ දෙක මුූල්ලම අවස්ථාවයක් තියනවා කිය යාලුව කොහෙංහරි දැනගෙන එයා ලිවුම්කාවර එක ලක්ෂ දෙකක් දාලා ඔලුව කම්මල වෙලාගේ තියෙන තමන්ගේ අත්තර ගෙනත් දුන්නත් මේක පුළුවන් කාලික ගෙවන්න වැඩේ කරගන්න කියලා අර හිතේ තිබූ ඇවස්සුණුගති වේදනාකාරී ගති රිදුුණු ගති පීරිිත ගතිී ඔක්කොම් මොකද වෙන්නේ නැතිරයනවා ලොකු හුස්මක් වුණන ටරගෙන පහලට අතැහැරෙනවා ඒ ඇතනම ලොකු හස්වක් ඉහළට අරගෙන පහරට ඇතහැරෙන්නේම අර මානසික ප්‍රශ්නිත් අතහැරුණ නිසයි. එ හිතයි හුස්ම ඇතර ලොක සම්බන්ධය තියෙනවාන ඒ යන්නේ ජීවිතයේ සමහර ප්‍රශ්නවලින් හිත පෙලෙනකොට ඒ හුස්මට වලපානවා ඒක හොදර තේරම්ගන්න පුළුවන් ඒ ප්‍රශ්නය විසඳුණ ගමම්ම ලොකු හුස්මක් කියලට රම් පහලට හෙලෙනවා යන්තන්න ඇතිය ප්‍රශ්නි කරය කියලා උතුමා කර සංහින්දියාවක් ඇතියෙනවා අන්න වගේ පින්නතනි අර ලක්ෂ දෙකේ මුදල තමන්ගේ අතර ලැබුණ ගමන් ලොකු හුස්ම කියලට අරගෙන පහලනත් හෙරලා අර ඔලු තිබ බර සම්පූර්ණයම පහවෙෙන නවද නැද ලොකු සංහිධිය තය ඇතිවෙනවා ඇත නැද ජීවිතය අවබෝධ කරගත්තවත් හේමයි ජීවිතය අවබෝධ කරගත්තමත් බුදුරජාණන් වහන්ේ දේශනා කළා කාරයට අර හිතේ තියන එක ප්‍රශ්න තියනේ ලොකු දුවගේ ප්‍රශ්නය පුඩුදුවගේ ප්‍රශ්නය සමහර දරුවන්ගේ පවුල් ජීවිතොල ප්‍රශ්න ඒළන්න තමන්ගේ කායික රෝග සම්බන්ධ ප්‍රශ්න ස්වාමයා භාරයා අත්තර ප්‍රශ්න නැන්දම්ම මාහාමණ්ඩි අතර ප්‍රශ්න ලේලි බෑනතර ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්නයක ප්‍රශ්න ගොඩක් තියෙනවාන අන්න ඒ ජීවිතය අවබෝධ කර ගැනීම කියනෙක අපට කරගන්න පුළුවවුනොත් ජීවත්තින කාලෙදී අන රොක්කෝ ප්‍රශ්නටික අර ප්‍රශ්නය විසගාන ්‍රශ්නයකල් ැබුණු මනුසයග හිතවගේ අ ප්‍රශ්නටික ඔක්කෝම ගිලහිළගිහිල්ලා හිතමහා සංහින්දියාවට පත්වෙනවා. ඊට පස සංහින්දිය අතු ඉදගෙන තමයි අර ප්‍රශ්නමට විසඳ මහ යන්නේ දැවවෙලා තින ප්‍රශ්නය නිසා ඔලුවට ප්‍රශ්නැවෙල් ලුවුල්ලලාලන විිඳු හොයන්න්නේ එහෙමනේ ප්‍රශ්න ප්‍රශ්න විදිරම් බාහිර ලෝක තියෙනවා හැබැයි ජීවිතය අවබෝධ කරගත් අය ඒවට පිළිතුරු හොයන්නේ ප්‍රශ්නයක් කරගෙන නෙවේ. යන හිතනි දහසේතියාගෙන. එකයි ජීවිතයේ අවබෝධ කරගන්නතු අරු සිය ජීවත්තනට වඩ වටිනවා ජීවිතය අවබෝධ කරගෙන එක් දවසක්කර ජීත්තනක මොද ඉත අර. අවුරදු සීයක් පිණිතුරන ජීවත්වෙන මනුසයා ජීවිතය අවබෝධ කරගන්නඇතුව පුංචි පුංචි දේවල්ට හන්ඩමින් දොඩමින් වැලපවින් හැ පෙමින් හ්ඩුුවවෙමිණ ජීවත්තයැපක් නෑ ජීත්ත නමුත්තර ජීවිතය අවබෝධ කරගත්ත කෙනාවට කොච්චර ප්‍රශ්න තිබත් යාජීහිත සංසිදිලා සංසිදුනු නිශ්චල වතුර පිරුණු කලයක් වගේ නහන්ට මානසිකත්වයගතමයා ලෝකයේ ප්‍රශ්න විසඳන්නේ ති එක එකදවසකර ජීවිත අවබෝධ කර න්න පුළුවන් වටි කියන පින අප ඒ මානසික නිදහස් අප මානසි සංහිදියාවල් අදදකින් දුවන විතරන්නෙවෙ ඒ අදදැකීම අදැකදක ජීවත්ෙන්න්න ඕ සසය හොඳට පුරද්දු දුකම අත්දැක දකින්ටන එහෙම නෙවෙයි විදර්සනාව කියන්නේ අන්නේ වගේ සංහිදියාවට අරගෙන ගිහිල සංහිදියාවෙන් ජීවත්වෙන්න්න පුළුවන් පාරපට මතු කල දෙනවා ඉතින් ඒක අප අපේ සම්මා සම්බුදුරජාණ වවාස මෙච්චර වටන්නේ සංහින්දිය වෙන කාටවත් දෙන්න බෑ ඉතින් අන්නේ වගේ සංහින්දියාවකට ජීතාව බෝධයකට අන්ඩ තමයි මේ ජය රූපවාහිනී නාලිකාව තුලින් චත්තා ලීසාකාර ඒ වචන පුඩ්ඩම්මතක තියාගන්න චත්තා ලීසාකාර එ හතල සාකාර කියෙනක විදර්සනා දේශනා මාලාව ඒ වෙනුවෙන්මයි දෙැඟ පින්‍රී භාවනා පද විසි හතක් පිළිබඳව සාකච්ඡා කළ දැතින විසි අට වෙන තව දොලාහහිතියද. පින්නතුනි බුදුරජාණන් වහසේ දේශනා කරනවා මේ ජීවිතය අවබෝධ කර ගැනීම කෙන කාරණාවදී මෙන්න මෙහෙම්කා. පංචක් කන්දය වදකතූ පස්සන්තු අනලෝමිකං කන්තින් පටිලබති පංචන්නං කන්ධහනන් නිරෝදධෝ අවදකං නිබ්ා නන්ති පස්සන්තු සම්මත්තනයාමං ඔක්කමති කියලා එකන්නේ පංචුපාදානස්කද ධර්මය කියන අපි ජීවිතය කිය හඳුන්න පංචස්කන්ද ධර්මය දිහා බලන්නන වදක තෝ පස්සන්තෝ පංචුපාදානස්කන්ද ධර්මය වදකයෙක් විදියට බලන්නේ. අන්නේකර අවබෝධයට උපකාරණ විදර්ශනා ඥාන උපතිද හේතුවක් කියනවා. නිවැනේ බැසගන්න හේතුවක් කෙන කියවා පංචුපාදානස්කන්ද ධර්මය දිහා වදකෙක් විදින බලන්න පපුරතියෙන්ට දැහෙම් බල තිනොදා සනකාලය. මේ රෝපය වදකක්, වේදනාව වදකයෙක්, සඥ වදකයෙක් අ රාධකන වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක තනෙ දේශන රූපය මාරයෙක්, වේදනාමාරයෙ, සංඥාමාරයෙක්, සංකාර්මාරයෙක්, විඤඥානමාරයක් කියල. අන්‍යගේ පිනතන මෙතන රෝප වේදන සංඥාංකාර විඥානක නිස්කන්ඳතන පහ කිනක වදකය පස්නෙක් රෙක් ෙ පාක්. Uhm <Tower> <scholars> එ ආසන්න කාලයම දයිනතියනෝද මේ රූපවේදන සංඥා සංකරවි්ඥන වදක ධර්ම පහක් කියලා එහෙමද හිතර දයිනතියෙන්නේ මේක සුේල වෙන සැපේල වෙන සතුර ඇති කරන එකක් කියලද පොගටහ ලස්සනඋ පවවත් තියෙනවා ප්‍රබල පුද්ගලයක්කිඉන්නවා මේ ප්‍රබල පුද්ගලයයා තුබල මනුෂ්‍යයකුට අසාධාරණයක් කන්නවා මු දුබල පුද්ගලයකුට අසාධාරණයක් කරනවා. නැක දුබල පුදගලයාට පුද්දුම තරහත්තියෙන්නේ තවන්ට කරපු අසාධාරණය ගැන. මේ දුබල මනුෂ්‍යයාමකද කරන්නේ පුද්ගලයකුට කියනවා. ඔයා අන්නර පුද්ගලයා ඒ පුද්ගලයා මට මෙන්න මෙහෙම අසාධහරණයක් කළ බොහෝමනර වැඩක් කලා ජවිතම කඩාගෙන වැටන එකෙන් ඔයාමට දව්වක් කරන්නඩෝන ඔයා යා මරන්්ඩෝන කියනවා මෙයාගේ ආලයකට කියන්නේ මේ යාලුව මෙන්නමිහි වැඩක් කන්නවා එයා මොකද කරන්න ප්‍රබල පුද්ගලයන් ගේෙදර දාසේක් විදියට කටුතු කරන්න යනවා වැඩකාරෙක් විදි අරගෙදරට යනවා වැඩකාරයෙක් විදර ගිල්ල මෙයා මොකත කරන්න නැතිකුට අර ගේ යාලුවවාට වීසනය කරපු දෙන කෙන හ තමයි මේ නිවැසේ ප්‍රධානය ගුරහ මූලිකයා යයා ගෘහ මූලිකය මෙ වැඩකාරය දැම්මමුකද කරන්නේ තේටික හදල දෙනවා රේදිටික හෝදල දෙනවා ගෙවල් අතුපතු ක හල දෙනවා ඒළඟට පිණිදුර කෑමටු කියල දෙනවා. අ ප්‍රධානයා ප්‍රබලයා කියන කියන දේවල්මයා කරනවා. එතකොටටඒ ප්‍රධානයාට දුකත සතුනත්ද සතුර ැතිගෙටි හ දල දෙනවා කෑම් ටි හදල දෙනවා ඊළඟට පින්නතුන ගවල්දුරලස් පරස් කල දෙනවා හදිසයකට අවශ්‍යථාවකට වැඩකට යවන්න බළුවන් ඒ නිවස ප්‍රධානයාට ඒ ලොකු සතුට. හැබැයි මේ ආවිමකටද. මෙ ආවේ මෙයා මරන්ඩ. පස්කන්ද ත්තේමයි. පංචස්කන්ද ධර්මය පින්නතුි බලන්න. සතුටු කන්න දේවල් කරන්න ඇද සමා රූප දකිද මේක සතුරු ඇතිකෙනවා නිකන් අර මේ වැඩකාරයා අර ප්‍රධානයට තේහර දෙනකොට ප්‍රධානයට සතුරුෙන කෑම හදර දෙනකොට ප්‍රධානයට සතුටුගෙනි ඒ නිසාන එයා මේ තමන් මරන් නාපු කෙනා හොඳ කෙනෙක් කල දකින්නේ එය වටිට ඇතක්ත් ස්ස හිටි වැඩකාරව වගෙන මේ වැඩි කන්න මනුසයයා අර හොඳ වෙලාගට තේටික වෙලාට කෑමික වෙලා ට දරස් පර ස්කරී. මේයා අගෙන ගුණ කියෙනවා හැබමෑ ල තින කනද ආපු වෙලේ ඉන්ඳල මේ අයිනයා මරන්න වවස්ථාවක් ලැබෙනකාම් අන්නේේ වගේ පින්නතුනි අර ප්‍රධානයා අර ය මරන්න බද්ගලය වි දේවල් කළ සතු කුන වගේ පංචස්කන් මකදකගරන ම රූප ැති ි සතුර තිය අපරිතුනය හරි හොඳයි මේක අර දකිති මේ පැති සතුර ඇතිෙනවා ඒලගට සමහ ්‍රිය ව ද ම ද න මේ පැති සතුර ති න හරි හොඳයි මේ සතුු කොන්නවා ප්‍රිය ගන්ධ ප්‍රහරසයන්දි වරා අද්‍යමකද සතුට ඉති හිතන අනේහිද ගැන මාව කොච්ච සතුර නද මේ ජීවිත කොච්චර සතුරෙන තිෙ මේ පචස්කන්දේ කොච්ච සතුරු සහගතද සමරෂ් පර්ෂ නිසා සමහරාදරයන් ලැබෙනකොට මේ පංචස්කන්ද මකද සතුර ඇති කරන ගතිය එ අප මේ ගැබූරත ේරුම් ගන්නන අපි හිතල සතුට හදාගන්න ඕන වනි සමහරසාරිට දකිද්දි මේ ස්කන්ද පංචකයමකද කරන්නේ සතුට ඇති කරවන ස්වභාව යක් තිය. රගී සිදු හැද මේ පචස්කන්ද මක්ද කරන්නේ සතුට ඇතිකරවන ස්භාවයක් තියෙනවා සමහර ගන්ධ සමරහාර දිවාහරායති සම රස්්පර් සමරධරයන් ලැබිදමකුදන පචස්කන්දය අප සතුරු කරන ස්වභායක් තියෙනවා ඉතින් ඒ වගේ පින්න තුනි පංචුපාදානස්කඳ ධර්මය දකින ඇහෙන දැනෙන දේවල් තුළින් අපෝ සතුරු කරද්ද අපට මෙයා දැනන කොහොමද ප්‍රධානට වැඩකාරය පිරනවාගේ හරි හොඳයි. ඇයිති සතුරඇති කරවන්නන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රධානට වැඩකාරය සේවකයා පින්නතුන සතුට ගෙන දුන්නට එය ඇත්තට මේනති අවස්ථාව ලද කලි මරල දාන්ටවාගේ. මේ රූපය වේදනාව සංඥාව සංකාරය වේඥානය කියන්නේ අපි මරමර මර මර යනේ කස් අසර. දෙන්න පුළලන් දෙෙතිස්වද ොස්කඳ පාංචකගේ රූපේ දෙන්න පුොල උපරම වද දෙෙනවා අපිට. ඇයි බලමු කොහොන් දෙන්න කියලා. වේදනා උපරිම වද දෙනවා. සංඥා සංකර විංා දෙැනපුළ උපරිම වද දෙන. හැබැ මෙයා මොකක්ර දෙයක් දිහා බලා දි සතුරතිකරයොත් මොකද පට වන්න මයා අතරහොද දෙ ක්නෑ. මොකක්කරි දෙයක් කැහිලා ගිහඩක් කැහිලාමී පංචස්කන්දීමමනිකං. ඒ ගීහන්ටට පිනනා අද්දි මෙ අතරන් හොඳ දෙ එකක් නෑ ඉතින් පතනු ඊළඟ ජීවිත මනුසු ජීවිතමල පෙන්ඩු. ඉළඟ ජීවිතය මීටඩ ම සතුක නි්කන්ත පංචික දදි විලෝ කිවල පෙන්ඩෝ. පිනතුන අපට දවසක අපි මෙහෙම එතම අර පුද්ගලයා මේ තේදන්නේ කෑම හදන්නේ ගෙවල් ලස් කරන්නේ ඔක්කෝම කරන්නේ තමාන්ට මාරාන්තික දුකක් දෙන චේතනාවෙන් කෙළ දැනගත්තුත් අර ප්‍රධානයකත කරන්නේ. සේවක පන්න නව දැනදද. පන්න නවා. අ්‍ය වගේ පංචුපාදානස්කඳ ධරමය වරිවර සතුර දීලා අපිව මරව මරව සසරේ අනව කියලා ශ්‍රාාවකට දැනගට ලැවු උත් පන්සස්කන්තයකද කරන්නේ. අර සේවකයට කරදී තමයි. එගැන සේවකයටයි ගෙට නොවදදින්න ලෙව් වගේ නැවත සසර ගවනක නොයන්න පංචස්කන්තයට වැඩී කරනවා පංචස්කන්තයේ පැහැදිලිවම වදකේක් කියලා යෝගාවචරයා අවබෝධ කරගත්තා. දැන් අතීතයේ අපි දන්නවානේ සාරිපුත්ත මහාමුගල්ලලා නානන්ද රන්දරාහුලාති මහ උතුන් වහන්සේලා ඒ ස්කන්ද පංචකේ නැවත නොහට ගන්නම වැඩේ කලානේ ඇයිඒ උන්න්නහන්සලා අබෝධ කරගත්තමක වදකයක් රූපය වදකය වේදනාවදකේ සංඥාවදකේ සංකාර්වධකය විං්ඥන වදකේ. ඒ වදකේ කියලා මේක අවබෝධ කරගන්න කොටම කලකිරේ වැඇත්තු වෙලා මේ ගැන තන්හා දෘෂ්ටි මාර නැති වෙලා මාර්ගිහිත් පේල් ලිට පහළ වෙලා වදක බාර ඉස්කන්ධ පංචකින් සඳහාටම නිදහසල ගියා අතීතුත්තමෝ අපි දස වද විදිවිද තාමයනවා ඉතින් මෙන්න මේ වගේ අවබෝධයක් අපි ඇතිකර ගණ්ඩ මොකද කරන්න දෝන මේ රූපවේදනා සංඥා සංකාර විඥාන වදක යෝද කියලා හොල බලන්න වන ඔන්න බලන්න මේවා වද දෙන හැටිය අපිට වදකයෝ වගේම. පින්න තුන අපි ශහිපත් කලානේ මේ පංචස්කන්දී තියෙනවා සහරදේවල් ඇහහිෙද්ද සත්තුට හදල දනගතිය ම තියෙනවා අප හිතලා දැන් සතුට හදාගන්නවන රූප දැක් දැන් සතුර හදාගන්නවන මේ ගිහන්ට එහෙනවා දැම්ම සතුර හදාගන්නවා අපට එෙම කරන්න දෙත්යද ගිහන්න ඇහෙදදි පංචස්කන්ය සතුටර හදලීවරයි සරරය අදකිින්දදි පංචස්කන්ද සතුර හදල ඉවරයිය අපට පලෑන් කර කර සැලසුම් කර දාදන දෙ න්න සතුට ගනක දකිදදිම හැදිල්බය ගොඩන ගලිව රැසතුට ඇහෙදදම ප්‍රියහඩවල් මේ පත්ති ඉස්කන්ද පංචගේ සතුර හදල ඉවරයි ැනෙදමකාගැරයාදරයක් මේ පැත්ති සතුර හැදල ඉවරයි එතකොට මෙන්න මේ විදියට දැන්ුයේ සහර රූප සබ්ද ගන්ධ රශස්පර් සාදරයාදය ලැබෙනකොට මේක සතුට හදල දෙනගතිය තියෙනවානේ ඉතින් අන්න ඒ සතුට හදල දෙනකොට හදලදීම හේතු කරගෙන මේ කස්සිෙන් තවේ වෙනවා රි ඉස්රා ලෙබඩන්ුවට මිසයිලයාවනගේ ලැබඩන්වලින් ඉස්්‍රරට මසයිල්ල ු වගේ අන මේක මොනවහරි දෙයක් නිසා පින්න තුන සතුට කියනෙ හදල දෙනකොට මේ කස්සෙම් මොනවාදන්නේ කෙලෙස් ජාලාවක් එෙනවා මිසයි ලවගේ විසයිල් ප්‍රහාර වගේ සතුට හැදෙනකොටබෙන ප්‍රධාන කෙරේසියත් තමයි මියිලෙක් වගේ එක ඇයි මිසයිලයක් කියන්නේ මිසයිලවෙනි හොඳන්ද නටකන්ත නරකක්නේ වගේ තමයි මේ පැත්තේ සතුට කියන එක හැදන කොටමකොද වෙන්නේ. ඔන්නනවා තන්හාකර මිසයිල්ලේ. වේදනා පච්චා තහා අ සතුට හැදන්නට හේතුන රූපය කර තුලාන්තෙන් න එක වදක එක්යා තන්හාාවගෙන වදකයනවා. වදකය වෙල මකද කරන්නේ. වද දෙනවා. කොහොමද වද දෙන්නේ ඒ රූපය අපු බලන්ඩෝන ඒරූපයපු බලන් ෝඕන රප බලන් ෝන ්‍රහඩා පුව හන් ෝන රූප්‍රිය හන්ඩ හන්ඩෝන ප්‍රිය හන්ඩ හන්ඩෝනෑ ඒ ප්‍රිය කෑම කණ්ඩෝනෑ ඒ ප්‍රිය කෑම පූ කැන්්ඩෝනෑ ඒ ඒ එමට ආදරයක් කර වෙන ඉස්පර්ෂයක් කරෙන පුුවන් ඉතින් මොකද කරන්නේ තන්හාගෙන වදකය ඇවිල්ලා දස්ස වද දෙනවා ඒ බලන්න බලන්න අහන්න අහන්න විදින්ඩ විදින්ඩ හරීට වද දෙනවා ඉති වද දෙනකොට ආපෝ ගිල්ල මකද කරන්න පින් පේදනවා පෙන්ුව වදදනගය වැඩි ආපහු නො පෙන් හිටනඒකත් එක. පෙන්වට පස ආපපු කොලප්පු වෙනවා. ආපහෝකත කරනේ ආපහෝ වද දෙෙන ආපසරයක් බලන්න දෙෙරයක් බලන්න මදේ තුන් සිර් බලන්න. ඉති මොකද කරන්නේ මුළු ජීවිත කාලයව සමහරේවා පෙන්න්න 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 ඉන්න වෙලා. මුුණු ජීවිත කාලයව සහරදවා ලස්ස වස්ස වස වස ඉන්න වෙලා සමු ජීත කාලව සමහ ගන්දර සේෂ් පර සාධදරයා දිය නවතනයද දෙන්න වෙලා. ඇයි මෙයවාද දෙනවාන? තන්හාාව කියන අපි අනතුරකට පත් කරන්න මිශයිල බඳ මේ අකුසලය. ඇතුලාන්තේ නග නගිනැග නගිනැග වදකයෙක් විදිර. අපි වරව බලන්න යන විදිර පාවිච්චි කරනවා. අර අපි අරව අහන්්‍ය අනවිදිර පාවිච්චි කරනවා. තන්හායව කියන එක, තන්හාය නීතිී ලෝකෝ තන්හාය පරිකස්සතිය කළ ගන තන් හාමකොද කරන්න අප රෝපයෙන් රූපෙටඇ දෙකෙන සබ්දයෙන් සබ්දට අතිගෙන න ගන්ධයෙන් ගන්තරය දෙගෙන හරරි වහන්සේ තේතියන්ට වනු තන්හා තියවනා ඉතින් ඔන්න දෙන වදී ඉඩ පස දෙන වදමකක්ද ඒළඟටේ නවයි තන්හා යැන එකම ශෛලයක් කොය අනිත්්‍යක තමයි පරි මේ උපාධානය දැම්මකොද කරන්නේ ඊළඟක් කුසලයවා යද වදකය කියන යා කරන්නේ අර කතාරන්නේද. දැ සතුරුවෙන් තන්නාවෙන් බලබල හිටුපික ද උපාදානයම් කරගන අහරන්න. ඉතින් ඒක රුපක්ක ප සදයක්කන්න පුල ගන්ධයක්ක වන්න පුල රයයක්කන්න ප ස්පර්චයක්කෙන් පාදයක් වන්න පුල දැන්කොදකරන්න උපාදාානය සින් අතහරන්නේ වන ඒ පැත්තේ වෙලාට කරදර වෙන පැත්තේ වෙලාට උපදනවා ඒ පැත්තේ වෙලාට. තිස්වදේම දුන්නත්මොකද කරන්නේ උපාදානයමක කරන්නේ ඒකාතාරීලතින්නවා තමන්ට අතාරින් දනත් උපාදානයමකරන අතාරන දෙන්න අල්ලගෙනම ග්‍රහණය කරගෙනම ඉන්න දස්සව වද වන්න ද. සහර මපිය දරුවන් විදති ඔක්කෝම නිින්දාද ලබන අපහාසර ලබනව කෙහි කමුත් විදිෙනවා. ඒතේ දෙමවපියන්ගේ හිත්තල හටිකරතිෙන උපාදාානය දරුවන් ගැනතන උපාදාානමකත කරන්නේ. ඒ දරුවෝ ගැන තියන අල්ල ගැනීම ආතහරින්නව නෑ ඉතින් මේ බැනුන්ග නින්දාලවලේ දරුව පස්සේබ ජීවිත ඇදකර යනවා. ඒ බලන්න පේන ඇහෙන දැනර දේවල් වලට මේ ඇතුළේ සතුට හදලා පීලකට කරන්න ඔන්න මිසයිල වනගේ ඔන්න තන්හාාවය වනවා ඇතුේ තන්හා වෙනවා ඒ තන්හාාව වද දෙනුව කොච්චරවාද බලන්න කලා ම තිස්සේ වද. රදරන රැක් දක්ක වන ු දුර කතර පා ච කන න්හ ද තව ු ම්බල ත ුට්ම්බල හ හරන කම්බලන්න කොළ මහර කම්බල එකක් වෙන කම්බල දෙක් වන කම් බලන්න තවට පහක් බලන්න ඒළඟන මොකද වෙන්නේ ඒ තන්හා විට පස තවයි එකක් කෙනවා තව මිසයිලයක් උප අධානය ඒක මොකද කරන්න පිඩතුනි මේ අත්තරි නැතු අල්ලගෙන ඉන්නවා තවත් කරදර එකට ලාට අම්මන තාතර යිනෝ සම්බන්ධ කඩන්න කියෙ ලයිං කරන්නකට ඒත් මේ කතාරන්න ඒක යෝනකම යෝන. ඒලා නෝක විඩිබද තවු ිශයිලයක් කියනවා ඒමකන්ද පරිින් ගානය ඒක අයිති කරගන්න කළ දස වද දෙනවා. ඉතිම්මකොද කරන්න එතිකොට ති ඒක අයිති කරගන්න නොඒ කුපක්ර වෙලාවට කොප්ටිකංකවා වංචා කරනවා සූක්ෂම වැඩ කන්නවා සමහර රවට්ටනවා සමාරයට බොරු කියනවා සමාරයට කේලාන් කියනවා අරද අයිති කරගන්න ඒක රපයක් වන්න පුළන් ශරරිලයක් වන්න පුළුවන් ප්‍රියාහඩක්වෙන්න පුළන් ගන්ධයක් රසයක් ස්පාර්සියක් ආදරයහල් මොකක් හරි වෙන්න පුුවන් පින්නතුන අන්නේ එක අයිති කරගන්නට කරන්න පුළුවන් ඕන පාපයක් කරන්න මේක පෙළබෙනවා මොකද අයිති කරගන්න කම්ම ඇතුළ අන්තය කකාර කකාර වගේ වද දෙෙන නිසා අයිතිකරගත්ත පස්ස මුකද වෙන්නේ වැඩ කරල වැ කරල වැරල තේටිකවාගේ ඒ වැඩරල වැඩ කරල වැකරලා විනාඩි පහකොට ලැබෙන ඉස බුවකට නැත විවේහක තේික ිය සමක න ො දීමක් සුවයක් අන්න වැගේතිං අර තන්හා වද කල්ල වදකල් උපාදාහනී අත්හරන්න තුදල ඊකට ේ යිතික කරන්න අති කරගන්න කර රිගහන මටමෙන්ින් කරදර කරපු අන්නේ යිීතිකරගත්ත පස්සේ වස තිස්ස වැ කල තේකබ ියුවවාගේ පුංචි ආසාධ්‍යයක්ත්තියන තර සතුටත් තියෙනවා. ඉරබස මොකද වෙන්නේ. තවමි සයිලයක් එෙනවා. ඒ මකන් දේ අකුසලේ. දැන්ඒ මගේ කරගත්ත දේ තමන් කැමති විදිර පවත් ගනේ බැරිවෙන කොටද. මෙ අටින්න බෑ. මෙ රත්වෙනවා පිච්චෙනවා ඔන්න වෛරේනවා. වරේවෙල මොකද කරන අර පැත්ර කෑ ගහනවා බහිනවා. රිද්ධනවා දඩුවන් දෙෙනවා කතානු කරන්නවා බලන්න ඇතුවන්න උදව්නු කරන්නවා හිතවත් කම්පාන්න තින්නවා තරහයි දැන්. ඇයි මගේ කරගත්ත එක්කෙන මට ඕන විදියට නෑ මගේ කරගත්ත අය මට ඕන විදියට නෑ එතකොට තරහා ඒ අපි සිහිපත් කර ස්්‍රාලයෙන් ලබනවට න මසයිල වගේ කියලා. එක පිටි පස්ස එකක් පිටි පස්ස එක කෙලිස්සනෝ පින්නතුින්. අන්දිමට මොකද වෙන්නේ දැන් දේශ සහගත විදියට තමන් කැමති ඉදරන පවතිලකට හොන කටයුතු කරන්නේ. ඊට පස්සේ මේ දේශ සගත වැසුරු කරන්න කෙනට හරිිය අන දර ොත්මකත වෙන්නේ ඔන් නිසිාවනවා. අන ඉරිසියා හරදරගන ට පසවාත දෙෙනවා. ඊඩ පස්සේ තවත්වෙලාක මොකොත වෙන්නේ. හොන්ඩලේ ආපු කොහෝමර් හිතවත් වන ොනට පස ැවිල්ලන්න න ච්න හොඳ කෙනෙකුට හම්මර බැ චර හොඳැෙකුට මාරාව වගේ කෑගහහිව මෙච්චර හොඳ කෙනෙක්ග න දනීමම පලිත්තේ උ ආපහු පසු දැවිල්ල තියෙනවා ආපු පසු දැවිල්ල එක ජීවතේද ආපහොකු දෙන්නේ ආපු හුන්න අනේමයා කොච්චන හොඳයිද මං ආයමයාටම හූද කියන්න කිය උන ආපු තන්හාාවෙනවා ආපු තව මසයිල්යක් ආපු අර් පැති කෙන ආසාවෙතන තන්හාාව තියෙනවා ඉතින් බලන්න පින්න තුන වද අද්‍ය නැද්දමීක හරියට කෝච්චි පෙට්ටිර්ට එජි මාරු කොන්නවාගේ අපි හිතමු මේ එජිමෙන් එජිමට දැ පෙටි දහත්වව ෙලා ප පෙටි දහ පෙට දහ තර විදිර තියති අප එංජි මාර කරන් ැත් ඕ ජිට මේ එක මේක අදරනවා අනග තමයි පින්නතුන බලන්න රූපය කියන එජිවිිවිටි වස්ස. කදද වෙන්නේ තන්හාාව උපාධන පරිග්ගහන ඒළඟට ඉඩිසිියාව දේශය ආපෝතනාවාද වශයෙන් බලන්න ඒ පෙට්ටිටික ඇදේ දයනොතර ඇද ූප පටි පස්සේ. සබ්ද එෙන්ජිමක් වගේන ඒක පිටි පස්ස මද වෙන්නේ තන්හාාව උපාධානය පරිග්ගානය ඒළඟට අපි අර කතා කල විදියට පරිග්ගහනය ඉරට දේශය කැවිති විදර මගේ කර ගත දේවන්න පොති උන දේශය අර සබ්දිි පිටසේ පන්න පන්නේ යනවා. නැ කාලය තන්නා වෙන්නේ හඬ පස්සේ තන්න පන්න පන්න කියා. දැම්මකොද තරෙන්නේ හන පිපස්සේ පන්න පන්න යනවා. ඉටවස්සේ ගන්ද රස ස්්පාර්සථන්ික ඇ ජීවගේ ඒව පිටි වස මේ ිකමකද වෙන්නේ. දුවනවා. ඒවගේ පින්නතුන මේ ලෝකයේ රූප සබ්ද ගන්ධ රස එෂ්පර් සාදරයාදය හමුවේ මේ පංචස් කන්දය සතුටක් හදල දුන්නෝ. අන්නේ සතුට හදල දීවත් එක්ක ඒ පිටි පස්සෙනව පින්නතුන්නේ. ඒ රූපය කියන එන්ජිම පිටි පස්ස ඇැදිලයන්ට තන්හාව උපාධාන පරිග්ගහන, තරහා, එරිසිාව පලිගැනීමම් රිදවීම් දඩුවන්දී. හන්දරාවක් මොකදන්න අරකු එංජිම් පිටිපසයන පෙට්ටිටික්ගේ මේ පිටි පස්ක් පිටිපස්සකක් පිටි පස්ස ගොඩ නැගෙනවා ඉතින් මේක වදයක් නෙවේද දස වදයක්න ඔහන්දර තේරු ගන්න පුළුවන් පිි බලා ඉදිරිදා ජවිතය බලන්න මේ හිතකක කොච්චරු නරකද කියලා කෙනෙ එක තරහක්කඇතු නට පසසි බලන්න මෙයා හැසර විද. කෙනෙක්ක් තහාාව තරහක් කැතුනාට පස්සේ අප රකියාව කරන තැන හරි අසල් ලසි නිවසක හරි සහෝදරේ සහෝදර එග හරි වෙන්න පුළුව තරහ කැතුනාට පශචේ බලන්න මෙයා මෙයා එයාට බනින්නකම්ම වද දෙනවනේ. නේදේ තර එයාට බනින්නකම්ම තෙරපවනවා පිබද. ේ තරහා එයාට රිදර වැඩක් කරනකම්ම අපි තරපවනවා හරි නරග ධර්මෝවා පාපධර්ම කියන තේක අකුසල මුල් කියන්න තේකයි අ හොඳර බලන්න මේ දරාග වනත් එ රාගගෙන් හිත බලන්න රාගය කනක සරීරයක් අරුණු කල්ලාවත් පිනතුන රාගය කොච්චර වද දෙෙනවාද. මේ ලෝකෙ පින්නතුනි සාමාන්‍ය මනුෂ්‍යයන්ට ඇත්තිවන රාග වගේ නෙවෙයි මේ ලෝක සමහර මිනිසුන්ට ඇතිවෙන පාලනයගින් තොර සමහර රාගාධි කෙලිස් නිසා බලන්න ඒ ඒ ඒ රාගේ ඒ බිනිස්සුට දෙනවදී කොච්චරද කියන අන්තිවට ලෝකෙම්ම නින්දාා ලැබෙන තැනකට යා ලැදලලා නොත නැත්ත. ගොඩ හිතල බලන්න මේ රාගේය මිනිස්සුන්ට කොච්ච දනනාද කියලා. ඉතින් ලෝකෙම නිදදා ලැබෙන අමගගේ ඉදදා ලැබෙන තාර්තගෙන් ඉදදා ලබෙන දරුවන්ගෙන් ඉින්දා ලබෙන සාමයගේ ායාග ඉින්දාාලබෙන රාග වදකීක්. ඒවයි දැනින් දෝ අපිට. එතිකටඇඒ රාගගේ හිතක් උපදනකොටුනත් මුලාවෙන්න ඇත්තේ. වදකක් කියෙනවා කියල තවයි දැනන්නේ. ැ ලෙබනෙන් රට දැනගත්තො තීස්රාල මේ මිසායි කෙන කියල මොකද කරන්නේ එක අපපුරක් නිසා වලක්කන්න උසාහගවාන අන්‍ය ගතවැැ පින්නතු. මේ රාගය කියන එක වදක කියල සංඥාව කදාගත්තොත් ඒ රාගයකන වදක අනකොට අ එක විසයිලයක් වගෙන ඒක නැති කරන්නට අපි ක්‍රමවේදයෙන අසභ භාවන කල්්‍යාරමිත්‍ර සේවනය සද්ධර්මස්ශරවනය අන්නේ වගේ පින්නතුනේ මෙතරදදි විශේෂයෙන්ම දැම්ම පංචුපාදානස්කන්දය පිළිබඳ වදක සංඥාවති කර ගන්න කියන්නේ තරහා වදකයෙක් විදිර අපට දැනෙන්ට ඕන කුපදන න වදකයක් කියන සංඥාවපතින්ටෝ. එතුටදැයි ඒ ඒ තරහකින වදකයා නැති කරන්නු ගත්ත පෙළබින්නේ. රාග හිතක් කොපදනකොට වදකයක් විදිරක සංඥාන්ටෝන නැගුඩාක්කයට වෙනි රා දේශ මහහාදිි කෙළෙ සුපදිනකරම හිමුලාගෙනවා සිහිමුලා වෙලා රක්කුසලේට සාධාරණයක් ව විදුර යදවසගත කන්නවා. ඉතුරට නැවත නැවත එවැනි වද ඇතිකරවල ස්කඳලබෙන්ඩ පාර කැබෙනවා. ඉති එහෙවනතුව පින්නතුනී හොඳයට තේරුම් ගන්න ඕන හිතර ගණඩුවුන කාරනවා බලන්න අතීතඒ හරි තමන් එහම යම්කිසි රාගයක්ත් දේශයක් ඊර්ෂියාවක් කාට රිද්ධන් හිතන ගතියක් පලිග්ඩ තන ගතියක් වට්ටන් හිතනගතියක් මොනෝ හරි එද්ද. ඒ මනෝභාවය වදකේක් කියලාවද කෙන බලන්න සංඥක් ආවිෙන දිනම් ඒ අකුසලීට සාධාරණය කරන්න විතර පෙළබෙන්. ඒ අහුසලයේ ඉල්ලීම්බලට අකුසලයෙන් කන යෝජනාවලට මොකද වෙන්න හුෙන ඇයි වදකය කියල දැනන්න ඉති අන්න වගේ පින්න තුන ඉලට බලන් දුක්වේදනාව ද වේදනස් කන්ඳය කතු දුක්වේදනා කෙනක බල දෙනවදී කොච්චර වද දෙනවද දුක්වේදනා කෙන සැපවේදනා වද දෙන්නේ කොහොමද ඒ පවතිීන්නේ නෑ සැපවදනා කියෙක පවති එක හරිම වදයක් ඒක ඇතිවුුණු ඇත්තුුණු කරන ඇතිරනවා තින් ඒ මහා වදයක් සැපවේදනාව කියන එක හටගත තැනම නිරුද්ධවෙන්නතුව ස්තීරව තියනව නම් සැපයි එහෙමන සැපවේදනාව කියනෙ ඇතිවුණු තැනව නැති වලනවා ඇති ආබ සැපවේදන හදාග බ වද විඳින් දෝන දපිතු මෙහෙම අනුරාධපුරේයින්නේ ලොකුදුව හරි ලොකපුතාරක මාතරඉන්නේ අම්මයි තාත්තයි අපි හිතු අම්බල තාත්තරයි ඔයි මර්ට ෆෝන් හෙමනැයි කියලා ඉතිකොට දැන් විඩියෝ කෝල්ලයක්කත් ගණඩ බැමයාලට දැවුණ හිතවද දෙෙනනව ලොකුදුව බලන්න ලොකුදුව බලන්නකට තන් හාමකත කරන්න වදතෙන ඉතින් හම තාත්තයි උන්න කොල් මාතරන්න ගල කෝච්චයට රුණණ කුම හරි රයහිෙක උන්නන් අ රා ට රාතු ට ර ගොා ක ො යිසයි ඇි සදාගෙන නගේ හිල්ල ලොකුදුව පෙන්දනවා. හරි සතුට ගතකොට බදාගෙන ඒබලා ඉඩවස්සේ දවසක්තන ලා හෙද මකද වෙන්නන්නේ නු දුක්කේතනවා දැංගර ලොකුදුව දැකවේ සතුට නෑ. ගෙදරන කම් ලොකුදුවගේ පුංචි කාලේවා තන්න කාලේවා පාසල්ලන කාලේවා මතාක් කර කර ඒගැන කතා කර දකදන්න මුුද කරන්න. අපාපහු ලබන මාසිද ගිහිල්ලෙමූ කියලා දරයේ ලොකුදුව දකිද්දී ඇතිවුණ සතුර එත්ත නව නැති වෙලා කිය නිසා දැන් ලබන මාසිි ගිහිල්ලත් බලන්න වෙනවා. යගේ පින්නතුන රූප සබ්ද ගන්ධ රස ෂ්පර් සාදරයාදී තුළින් උපතින සැපවේදනාවත් වදකේ කියන්නේ එය ඇතිවෙන ඇතිවලතරන නැතිවෙන නිසාපින් නැවත නැවත උපදවාගන්න සැසුම්හදන්ට ඕනෑ. පරිසරය හන්ඩ නේ. ලාගට ඒගේ සහර සැප විදින්න වංචික වැඩ කරඩ න කපටි වැඩ කර්ඩ ඕන සෝක්ෂම වැඩ කරන්න ඕන තුර පෞදත්්පරෙනවා ඉතින් සහරට අසාධහනරකාම කරඩ වෙනවා බලන් අපේ රටේ සහර දේශපාල කිය තෙ ලොම චෝදනාමම් අන්ද බිනිස්ස දුක්ි දිදදි. යාල සැප ඉඳම කියල බලන්න එයාල එයාලගේ සැපේ විදින්ඩ බලන කොච්චරව අහින්සක බිනිසු අසර කල තියනොද කිය ල එයාලා සැපය කියනෙ කත්දකින්න අහිංසක ිනිස්සුන්ගේ අහිංසක මිනිස්සු විධ ක්‍රමවලින් කූට ක්‍රමවලින් කොච්චන පහස්තාවට පත් කළ තින්නද බලන්න එදකොට බලා අන්නේ කැපිකේ සැපවේදනාව කියන උපපුදවාගන්න වහන්සුවෙන් ඕන ඒ සැපවේදන උපදවාගන සමහරම ඇත්ත නරක කපට වංචනක වැඩ කන්නවා ඉති නවැ මොකද වෙන්නේ නැවතන ඇතමයාගේ වදක පංචස්කන්දර් ලැබෙන්න්න කරම ඇදෙනගේ ඒ වගේ සැප වේදනනාාව කියෙනෙකත් වදක කියන්නේ හට ගන්න හට ගන්න තරන ැතිවෙන නැවතන දවා ගන දස වද විදිටඕන. ආදරේකන කෙන තරහවුනාන පස්සේ තුයි තරුණ දරුවන්ට එම තේරෙනවා. ආදරේකන කෙන තර වනාම දුකයි. ආදරේ කනෙනපොහු වෙනද වගේ ආදරණීය වනුත් තමයි සැප ඉතින්නේ සැප ලබන්ඩ නම් මුද කරන්න ඕන ඇති කොච්චටවත් කතා කර කර කෙටි පනි විට යව යව වෙච්චවර්දන සමාව ඉල්ලඉල් පාරවාල් ගන රස්තියාදුව වී පස්සෙන්ගිහිල්ලා බලන ආපහෝ ඒ පැත්තිෙන් ආදරයක් ලැබල සතුටු වඩ බලන්න සමහර සති ගනම් මාසන අවුරුදු ගන දුක් විඳනවා. නෙවි වද විදිනවා. තින් අන්නේ වගේ බලන්න අ මේ හිත සතුටුක ආදරයක් වුනත් නැතිවෙල ගිය තැන ඇතිව දුක උහුලගන්න බෙල නිසා නැවතේ ආදරේ තුනින් සතුරුපදදාගන්න මිනිස්සු නොක්කරන්න දෙයක් නෑ. ඉතින් අන්නේ වගේ දුක්වේදනාව කෙනෙක් එක පැත්තෙන් ස්වභාවේම වදක ධරමයක් ඒකා අය අහඬ දෙයක් නැයිති. අනි පැත්තෙන් තවයි පින්නතුනි සැපවේදනා ඒත් පින්නතුනි හටග හට ගන්න තැන නැතිවෙන නිසා නැවතන උපද්දවන්න වදවිදින්ඩෝ. වගේමයි සං්ඥාව කියන එකත් සංඥාව කියදදී දැම් බලන්න සංඥාව කියනකත් අපට කොච්චරදදනවද කියලා දෙපිතුමු යම් කිසි විෂයක් ගැන අපි විෂයයක් ගැන අපි ඔන්න හදාරන්නවා යැන විෂේ සම්බන්ධ සංඥා පහල කරගන්නවා හැබැයි ඇතිකර ගන්න ඇතිකර ගන්න සංඥාපිතු මෙහම සරලතනක්ගමු පාලි ගාතාව කෙලිතුම උන පාලි ාතාවක් පේලිහතරක ගාතාවක් ඔන්න මතකේ තියාගණ්ඩ නම් ඒඒ ගාතාව ගැන ලොකු සං්ඥාවක් සටහන කිත උපුදවා ගන්න මුගද කරණ්ඩ ඕන ඔන්න එකසරයක් ගාතාව කියනට පොඩ්ඩක් සංඥාවක් පහළනුවේ ගාතාව පිළිහතර ගැන හැබැයි සංඥානතුවර නිසාපී ආභහ මුගදති කරන්නඩ ඕන ආපහු ගාතාව කියව කියව ආපු නැවතරත සංඥායති කරගන්න ඔහොම ගාථාවක් කියල 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 තමයි ඉති සටහනත්්දාගන්නේ ඇයට ඇතිව න සංඥ තිවලන හරි වදයයක් ස නැත නැවත නැතලත පාඩන් කරන්නනවා. සමහර දරුවිඉන්නවා විභාගිට ඉදිරිදා වැඩ කටවුතු කරගෙන එ ඉදිරිදා කළයතු දේව ලොක්කොම කරගෙන ලස්සනට යනවා ඇැ බාකිට වෙති බුකූතරාතීද සංඥාමතන ති ආබු පොත් පෙල්ල 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 බලවා. හරි වදයක්කේක. ඉති නන්නේ වගේ වේදනා සංඥා, සංකාර විතරක්නෙමේ වි්ඥානයක් වදයක් විශේෂව විඤ්ඥානය වදයක් විදිර ගන්නේ ප්‍රතිසන්ති විඤ්ඥානය එකයන්නේ සියලූව වදවදකයන්ගේ පහළවීමේ නාමරූප ධර්මයන්ගේ පහලිවට විඤ්ඥානයෙන් හේතුවෙන්නේ. එතුේ ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළවේීම නිසා මොක මොදද වෙන්නේ. අනෙකුත් වදක යහතර දෙනත් රූප ේදර සංඥා සංකාරකර නාම් රූප ධර්මි ප්‍රතිසන්දි ඤ්ඥානය කන වදකයාගේ පහලවීම නි ගොඩනැගෙන විඤඥාන පච්චා නම්රපන් ක නෙදී ඉතින් නාම්රූප හේ තුලා වදදන සලා එතනා තන හැ පහළ වවා ඇති අන්නේ වගේ පින්නතුනි විඤ්ඥානය පහළවීමත් වදකෙක් විදර දකින්න ඕන ඒ රූපයන කොහොමත් වද එකදිකට වාඩලින්න දෙන්නේ කොන්ද කොන්ද වේදනාව ඇති වෙනවා දනි ස්වේදනා ඇතිවෙනවා ති එක දිගට වාඩලෙ හිටියා රෝපයවාද දෙෙනවා එක දිගට වීද විදි හිටිය තරපය වන්ද දෙෙනවා එක දිගට හාන්සිර හිටියා තරෝපයවාද දෙෙනවා එක දිගට නැගීට ලම හිටියා ්‍රෝපයවාද දෙෙනවා ඒ විතරක්නව හිතන් මේ ශරීරගත්තම සර කොටස්තෙත්දගත්වයනති මේ ය හැදනට ලෙඩ රෝග මේවර සිද්ධ වෙන කැඩුම් බිඳුම් පඩ බලාන පින්නතුන අද වැඩගල හිට ගෙන තක් ු මකදවෙන්න. තනි අති ඔක්කොමරගණඩපැයි දැන් අපි දන්න එක පවුලක සහෝදුරයෝ දෙන්නෙක් මේ සහෝදරයෝ දෙන්න දැන් සහෝදුර දෙන්නට ගොඩක් වයසයි මෙදන තරුණ කාලේ යම්කිසි ගැශලුකාරය තත්ත්වයක් මත එයාලගේ එකාත එකාත ඉතුරු වෙන්න කපනවා අපිඉල බලලාවා වයිසයි ඉතින් එක්කනෙක්ගේ පින්නතුන වැලමිට ගාවට උඩින් අයින් කල්ලා එ කපල කඩුවෙන් අනිත් කෙනාගේ ඇගිලිත් එක තින කොට සතියෙන්නේ ඒට සම්පූර්ණය කපලා එතකොට එකතේකාාත එක්කෙනට තියෙන්නදකොට හොඩ හිතන්න එයා මන හෝදධනිකහමද එයාලා උත්සාර පස්සාව කරමාදිය කොමද කරගන්නේ. යාලා නා්‍ය කොහොමද එයා රිෙදිහෝද ගන්න කහොමද. හොඩ හිතන්න එක්කාතින් වැඩ කරන්නනුත් අපිට එකාතකින් වැඩ කරන්නුනු. තින් බලන්න එහෙම මේ රූපය කැඩෙනකොට බිඳනකොට කැපෙනකොට තැලෙනකොට ඔළු ක්වෙන කොට බලන්න කොච්චරද විඳි වෙනවාද කියලා. රෝප එකේ කාරකාකාර සකස්වීම්වට් ඉතින් වකු වඩු රෝග හරදරෝග දියවැඩියාව ඇස්රෝග රෝගනම් කොච්චරද ඔය හැම රෝගයක් වාදකේද්ද නැද්ද න ඉගන රූපස්කාන්දය කියන නම් ආහි පිතු බවකුසේ පහ වේ දාවශසල ැරණක් මැරෙදදි දෙන්න පුොළො උපරිම වදය දෙෙනවා සමාරණ මනමුත්‍රපවා යනවා ඒ කායික්කව ඇතියන අපහසුතාවට ඇතියන පරිසරේ තුළඉතින් මෙන්න මේගේ පින්නතුනි සතිගන හඳම්වල දාලා තියනවා ස්පිරිතාල දාළ තියෙනවා ඉතින් රෝපේදෙනන වදේ තේරුම් ගන්නව ජාතික රෝහලකට ගිහිල්ල පැත්්ක කැවිදවිද. සමාරයක මනමුත්‍රයන පව පිණිදිරි පිටිින් බෑග්ුවට සබන්ධ කලා තියෙන්නේ හෙ උඩ බැලි අතර දාල ඉන්නවා උස්ම ගන්නම බට්ට ගහලා සැරන්සැරයා විට ලේයාරගෙන ඔක්කොමතිමිල ඉතින් අඇතුුරඩ ගෙන ිල්ලා අරහෙෙන් කපල මෙහින් කපල සී නැති කල්ලා නිර්විීද ඔක්කොම කල්ලා ඔන්න ගෙනත්දානු අයිසිුවකටති මල්ල කඳ වගේ දවසක් එක හමරක් කොන්නා ඉඩ පස තමයි පෑගාන සමහරය ඕනේ අන්තන්සිහය සී ඇති සමහරයට ඔහොඳ සිහයන යත අත්‍ර පත්තල තවටි කෙලාවක් කෙනනවා පුඩ හිතන්න වරින්වර වරින්වර අප මේ සරීරයටට වෙනති මෙයා මෙ අපට වද දෙනවද නැද්ද හරියට අර මේ මරන්න ඕන කෙන චේතනාවෙන් අර නිවසේ ප්‍රධානියා ළඟටගේ හිල්ල එයාට සේවය කර කර සතුටුකන්න ඒ ප්‍රධානය මරන්ඉන්න කෙනාවේ තමයි රූපවදන සංජ සංකර වි්ඥාන මෙයාලපියෝ හරිවරරිවරි කේක ක්‍රවෝනිී සතුරට පත් කරන්නවා හැබැයි ඒ සතුර වගේ දෙන්න තියෙන උපරයම දසවාදරිික දෙනවා ඉතින් දැම් මෙන්න මෙහෙම යමෙ කොඳට මේ හේතුන් නිසා මේ රූපවේ දන සංඥා සංකාර විඤ්ඥානාදී තුළ මේ වදක ගතියක් පහල වෙන හැටි හොඳටමිනෙහි කරකර වාසය කර අදයන්නයාට අදහසක්ක ඇතුන පංචුපාද අනස්කඳ ධර්මය කියන්නේ ඇත්තරම වදකේක් කියලා අන්නේ වදකේ කියලා පංචුපානස්කන්ද ධරමේ රූප වේදන සංජාසංකර වි්ාට පල දස් ඇතිවු කරුද වෙන්නන්නේ මෙයාට මේ පංචස්කන්දය ගැන කලකිරීම ඇැතිවෙනවා. එය ල්ලඟෙන බලනවා ති අජ්‍යත්ත ගැන අතීත පංචස්කන්දයත් වදකේ විදිර දකිනවා. අතත ඇතිවෙලා නැතිවෙල ගිය පංචස්කන්ද වදකේ විදර දකිනවා අනනාගතයේ හටගන්න ඉතින පංචස්කන්ද වදක විදිර දකිනවා වරතමාන පච්චුප පන්නම වර්තමාන ඉස්කන්ද පංචකයත් වදකෙක්විදිර දකිනවා. අධ්‍යාත්මික තමන්ගේයි ගන්නවෙ පංචස්කන්දත් වදකෙක්විදිර ගන්නවා. බාහිර පංචස්කන්ද වදකෙ විදිර ගන්නවා. ඊළඟට හීන පංචස්කන්ද ප්‍රනීත පංචස්කන්ද, ඕලාරික පංචස්කන්ද සකම පං්චස්කන්ද ැ ද ලෝක ්‍රක්්ම ෝක අදිවශයෙන් එකනෙකර සාපේක්ෂව ළඟ තියන පංචස්කන්ද ගැන ළඟ තියන පංචස්කන්ති ඇදි දර වූ ඔය කෑරපොත්තා අදී තමන්ගේ අවට තියන ස්කන් පංචකේඒ ඒ ඉස්කන්ධ පංචකවලත් එක එක දේවල් දකිද්දි අහද්දි සතුර ඇතිවෙලා ඒ සතුට හේතු වෙලා අර මේ මිසල්ල විදුණවාගේ පිනතුර එක එක කෙලෙස් විදිවා ඊ අනු කූලවේ පංචස්කන්ද මුද ව හේදුවනවා හේදුවනවා අතික ගන රා්ඩු කන්නවා ඉල්ලිම් කන්නවා ඉතින් ඒවත් එක්කම පසු කාලිනෝ ගැටීම ඇැති කර ගන්නවා. ඒ අයිතින් ලාඟතිබුණ දුරතිබුණ වෙන හැම්ම පංචස්කන්දයකම තියන වදක ලක්ෂණය කියලා පංචු පාදානස්කන්දය පිළිබඳව මෙයා වදක සංඥාවහි එලබෙනවා. ඒ කලකිරීමට හේතෙනයි කලෙක්‍රී තුල පංචස්කන්දයගැ තින තන්නහාාව නැත්තර ැතිෙන. සමුච්චේද වශයෙන් ප්‍රාණය වවා අන්නේක මෙයාට සෝවාන් මාරක තුපුතවා ගන්න හේතුවෙන ඥානයක් නුවනක් ඉති අන්නේ නිසා පින්නතුනි අපි සසර ජීවිතය එක භව එක හරි පචස්කන්දයට මුලාවුණු මේ හිතට පංස්කන්දය මොකද කිය ඇත්තටම යථබූත වශයෙන් වටහර දෙෙන්ට වන අන්නේකට මේ භානාපදය ලොකුරු කළක් වෙනවා ති හැම නටම සදහම් දේශනා පංචපා දානස්කඳ ධර්මයයා බධ කරගන්නටම උපකාර්ක ධර්මයක් වේවා කියලපී ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පഞ්ඥන්තං අනු මෝදිත්වා චිරන් රක්කන්තු ශාශවනං ආකා සට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තංගන මෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකා සට්ටා ජ බොම්මට්හා දේවානාගා ම හිත් දෙකාපු්ඥන්තංගනුමෝදිතුවා චිරන්රක්කන්තු මම්පාරන්ති පිනතුනී අද දවසයේ මෙ ජෛරූපවානි නාලිකාවුතුලින් විකාශනය කරන්නටේ දනු මේ උතුම් බිදර්සනහා පාදකොටගත් සදහම් දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවවින් ගෞරවෙන් දායිකත්වය ගෙන කටයුතු කරන්නටේ දනේ අභාව ප්‍රාප්ත වූ සිලා උදුගොඩගේ මෑනියන්ගේ ස්‍රහ, අභාප්‍රාප්ත ව, ශෝමපාල මාලේවන පියානන්ගේ ධෑබරතු දරුවන් විසින්. ඒය පින්න්නත් දරුවන් බලාපොරොත්තුවෙන පින්නතුන, මීට වසර තුනකට පෙර දෙදහස් විසේකේ ඔක්තෝම්බර මස විසි පක්ශ්ණන තින අභාාව ප්‍රාප්ත වූ සිසිලා උදු ගොඩගේ ධෑබ්‍ර මෑණියන්ට සහ, වසර විස්සකට පෙර අබා ප්‍රාප්ත වූ සෝමපාල මාලේ වන පියාණන් නැතුළු සියලූම පරොසපත් ඥාතිීන්ටමින් උතුම් ධර්ම දානමය පුුණ් ශක්තිය යිතියන මෝදන් කරවන්න එතින්නේ ඇදාෑබර දෙමවපියන්ගේ දරුවන් බලාපොරොත්තුන විදිහටම ජීතය අවබෝධ කරගන්නටම හේතුනු ධරම දානමය පින්කමක් ලොවක් සැනසෙන විදියට සිදුකර ගැනීමමු තුළ මතුුණු මහාපු්ඩ සම්භාරය දරුවන්ගේ දෙමෝපියන්ට සහනිකුද්ඥාතීන්ට අයිතියනමෝදම් වෙලා ඒ අයට සසර වසනාතුරාවට සුගතිගාමේ ජීවිත ලැබෙන්න්නත් උතුම් කල්්‍යයානමිත්‍ර සම්පත්තිය තුළින් තුම් දරමයෙන් සැනසීම කරායන්නටත් මේ පින් ඒ හැම දෙනාටම අයිතියනමෝදම් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එවගේම සහිපත් කරනවා සියලු දෙනාගේම සිත්ෂෝපත්වීමට ධර්මදාානමය පින්කම හේතු වෙන්ඩෝන කියලා එතිනේ දායිකත්තේ දරන පින්නතුම් බලාපොරොත්වෙන ඒ මෛත්‍රීසාගත කාරුණික ප්‍රාර්ථනාව අනුවම සෑම චිත්ත සන්තානයක්ම සුවපත්වන්නට මේ ලොවක් සනසනුතුම් ධර්මදානය පින්කම හේතුවාර්ෂනාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් මිය පරළො න්නට එදනු ඒ දෑැබර දෙමෝපියන්ගේ දරුවන්ට ඒවගේම සද්ධර්මශ්‍රවණය කරන්නේ දනු ලක්වාසි ලෝවාසයෝ බැහැමදනාටමත් අනන්තසක්කලවාසයේ සියලූම සත්‍යවයන්ටත් බුද්ධාධදී රත්නත්‍ර අනන්ත ආශිරවාදයෙන් පිහිටින් රැකවරණෙන් සෙතක් ශාන්තියක් සැනසිල්ලක් නිවීමක්ම වීවාකල අපහි ප්‍රාර්ථනා කරනවා. සාතුූසාතුූසාතු. ලෝක සත්වයා කෙරෙහි ඉමහත් අනුකම්පාසාහගත සිතින් මෙම උතුම් වූ සදහම් දේශනාාවප වැත්තුව අපසාමින්න් වහන්සේට අපගේ නමස්කාරේ පුද කරන අතර උන්වහන්සේ මේ සිදුකරගනයනු ලබන ජාතික සාසනික මෙෙර ඉදිරියටටත් සිදුකරගනයාමට වශ ශක්තිය ධෛරය ත්‍රවිධරත්නය ආශිරුවා දේ ලබේවා. සාතු සාතුෝසාතු අද දින මෙම සාහම් දේශනාව සඳහා සැද ඇති විකාශණ දායකත්යගන කටයතු කරන ලැබේ. අභාාව ප්‍රාප්තෝ සිසිලා උුඳ ගොඩගේ මෑනියන්ගේ සහ අබාප්‍රාප්තෝ සෝමපාල මාලයවන පියානන්ගේ ද දරුවන්න්න සි. යිකත්තේ දැක්වෝ ඔුන් සීල්මුදිනාටත් නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා. එසේනම් අප සූදානම් වන්නේ අධදිනරීමිත මෙම චත්තා ලිසාකාරමහාවි පස්සනා භාවනනා දේශනාව මෙලෙසා අවසන් කිරීමටයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.